වර්තමානයේ ගෝලීය වශයෙන් වාර්තා වෙන කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් පහුගිය සති 7-4 තුල වාර්තා වෙනවා. ඒක විශේෂයෙන්ම යුරෝපා කරයේ ඇමරිකන් මහද්වීපය ආශ්‍රිතවත් දකින්නවා. නමුත් අපි ජීවත් වෙන දකුණු ආසියාතික කලාපෙත් යම් වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. ඊට සමගාමීව අප රට තුලත් සාපේක්ෂ වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි දැක්කා මේ මැයි ජූනි මාසවල දෛනික වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් 15-20 විතර ප්‍රමාණයක් තමයි දෛනිකව වාර්තා වුණේ. නමුත් ඒ තත්ත්වය අපි මාස දෙකමාරක් විතර හොඳින් පවත්වාගෙන ආවා. නමුත් පහුගිය සති දෙකක් විතර කාලය තුළ පැහැදිලි වැඩිවීමක් සාපේක්ෂ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ දෛනිකව රෝගීන් 50කට වැඩි සංඛ්‍යාවක් ඇතැම් දිනවල 60-70ක් පමණ රෝගීන් වාර්තා වීමක් සිද්ධ වෙනවා. ඒතර මේක අපි පැවතිච්ච තත්ත්වයක් එක්ක ගත්තම සාපේක්ෂ වැඩිවීමක් අප රට තුලත් නිරීක්ෂණය වෙනවා. දැන් ඊට අමතරව ලෝකයේ පුරත් නව ඔමික්‍රෝන ප්‍රභේදයේ අනු ප්‍රභේද Dara's medium manner sale from 26 to 31st July. Space you have in a sului. ව්‍යාප්ත වීමක් පිළිබඳවත් වාර්තා වෙනවා. මේ සෑම දෙයක්ම සැලකිල්ලට ගත්තම පැහැදිලිවම අප රට තුලත් යම්කිසි මේක ඉදිරියේදී ව්‍යාප්තිය වැඩිවීමේ මේ අවධානමක් තියෙනවා. ඉතින් ඒකට අපි රටක් විදිහට මේ පවත්වාගෙන ආපු හොඳ පාලනීය තත්ත්වයේ ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ඉතින් එතනදී මූලිකවම ඒක වෙන්නට ඕනේ. මොකද මේක අපි මේ තත්ත්වයට හොඳටම මේ අපි හැමදෙස්සෙම දැක්ක දෙයක් තමයි වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වුණොත් යම් ප්‍රමාණයකට එහා අනිවාර්යයෙන්ම ඊට සමගාමීව මරණ වාර්තා වෙන මරණවලත් යම් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් පහුගිය දින අපි දැක්කා අපි මේ පහුගිය මාස දෙකමාර කියන්නේ අප්‍රේල් මැයි ජූනි මාසවල මේ ඇත්තටම දෛනිකව මරණ වාර්තා වුණේ එකක් නැත්නම් ඒකත් දෛනිකව හැමදාම වාර්තා වුණේ නැහැ. සමහරවල් මරණ වාර්තා නොවිච්ච දිනක් තිබුණා. නමුත් ඊට සාපේක්ෂව පහුගිය දින 10 විතර ගත්තම දෛනිකව මරණයක් වාර්තා වෙන තත්ත්වයක් තියෙනවා. ඇතැම් දින කීපයක එකකට වඩා එක මන දෙකක් පමණ වාර්තා වෙච්ච දින කීපයකුත් තියෙනවා.